දැන් දවස් පහක් ඇතුළත දැන් මේ බැංකු ටික වහලා කොටස් වෙළඳපළ වහලා මේ මහා විශාල පෙරලියක් කරන්න හදනවා කියලා තමයි ආණ්ඩුව කිව්වේ මේක අපි රට නිසි තැනට අරගෙන යන්න නම් මේක කරන්නම වෙනවා ඒ නිසා ඔන්න අපි බැංකු ටික වහලා අවශ්‍ය පරිසරය නිර්මාණය කළා කියලා. හැබැයි ජාතික ජන බලවේග ජනතා විමුක්ති පෙරමුණ දරුණු විදිහට මේ සඳහා පහර දුන්නා. ඔන්න දැන් බැංකු ටික ඉවරයි. මුළු බැංකු පද්ධතියම විනාශ වෙන්න යන්නේ. මේ නිසාම අපි දන්න විශාල පිරිසක් යම් ප්‍රමාණයක් මුදල් අදින්න පටන් ගත්තා. ඒක යම් කිසි විදිහකට යම් තැනකදී නතර වුණා. ඒකදී ආණ්ඩුවට ඔබතුමන්ලට එල්ල වුණු බරපතල චෝදනාවක් ඔන්න ජනතා විමුක්ති පෙරමුණ නැවත බිල්ලු මවන්න පටන් අරගෙන තියෙනවා. නැවත බොරු මවන්න පටන් අරගෙන තියෙනවා. ඔන්න බලන්න බැංකු වලට කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. දවස් පහ ගියා. නිවාඩුව ඉවර වුණා. හැබැයි පේන විදිහට එහෙම බැංකු වලට කෙනෙක්ට කියන්න බලන් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ නේ. බැංකු වලට දැන් ගැටලුවක් උන්නේ නැහැ නේ. ජනතා විමුක්ති පෙරමුණ ඇතර අපේ බොරුවට ඇඳුවාද කියලා නිකන් නෑ ප්‍රශ්න තියෙන්නේ. අපි මේක හද්දම නැතුව හිටියනම් බැංකුටත් නැති වෙනවා. මොකද හේතුව ආණ්ඩුවට දැන් මේ රිස්ට්‍රක්චරින් ක්‍රියාවලිය දේශීය ණය ප්‍රමාණය මේකෙන් කව ගන්න බෑ. ඔබම කිව්ව ආකාරයට. ඔව් පැහැදිලි. මේ 19.8 කියන එක කව කරන්න බෑනේ මේකේ. හරි එහෙනම් මේ ඉලක්ක බොරු. මේ දත්ත බොරු. මේ ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කයේ වැඩක් නැහැ. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ඉලක්කෙ මේකෙන් යන්න බෑ. හරි එහෙමනම් අනිවාර්යෙන් අදටත් නම් කියන ඒ සාධාරණ සැකේ තියෙනවා. බැංකු මේකට එකපාර අත දාන්න බැරි වුණත් දාගන්න වෙනව ඒගොල්ලොන්ට. හැබැයි අපි මේ තර්කේ කිව්වේ ඕක නෙමෙයි. අපි කිව්වේ දේශීය ණය ප්‍රතිව්‍යවකරණය බැංකු වලට අදාළ කළොත්. අදාළ කළොත් බැංකු අර්බුදයට යනවා කියලා. මේ සෝෂල් මීඩියා ඒ ඉන්න කට්ටිය මේක බැංකු ඇල වෙලා බැංකු පාත් වෙලා ෆොටෝ දැම්මම මට කරන් දෙයක් නැහැ. හරිද? අපි වසන්ත මම අපි කිව්වේ මේ දේශීය ණය ප්‍රතිව්‍යවකරණ ක්‍රියාවලිය බැංකු වලට අදාළ කළොත් බැංකු අර්බුදයට යනවා. මොකද ඒක මම විතරක් නෙමෙයි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහත්තයත් අවධාරණය කළා කිව්වා මේක බැංකු වලට නම් කිට්ටු ගන්න එපා. මේක බැංකු වලට කිට්ටු ගන්න එපා. බැංකු ඒ මට්ටමේ නෙමෙයි තියෙන්නේ. බැංකුවේ ප්‍රාග්ධනීතකරණය වීමේ ක්‍රියාවලිය දැන් තියෙන්නේ ටිකක් අවදානම් මට්ටමේ. ආණ්ඩුවට ණය දීලා බැංකුවට අර්බුදේ තියෙන්නේ. ඒ කියන්නේ මම අපිට ඒක කියන අයිතියක් නැද්ද කියන්නකෝ රාජ්‍ය බැංකු පද්ධතිය. මොකද අපේ රටේ විදේශ බැංකු හතරක් විතර තියෙනවා. ඒගොල්ලොන්ට ඒගොල්ලෝ බැඳුම් කර අරන් නැහැ ලංකාවේ. ලංකාවේ බැඳුම් කරවලින් ආණ්ඩුවට ණය දීලා නැහැ. ලංකාවේ බැංකු වලින් වැඩිම ණය දීලා තියෙන්නේ ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරි කිරිම් බැංකුව වගේ රාජ්‍ය බැංකු. එතකොට දැන් මෑත කාලේ මේ අවදානම දැකලා සමහර පෞද්ගලික බැංකු ඒගොල්ලෝගේ ෂෙය ශේෂපත්‍රයේ ෂෙය වීම අවදානම් අයින් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අවදානම් අයින් කරලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වෙනවලට. පෞද්ගලික බැංකු යන්නේ නැහැ බැඳුම් කරගන්න. එතකොට ඒක දන්න අපි. මේ උගුලේ වැටිලා තියෙන රාජ්‍ය බැංකු ටිකන. රාජ්‍ය බැංකු වෙනුවෙන් මේක අදාළ කරන්න එපා කියලා කියන එක වැරදිද හරිද කියන්නකෝ. පෙනී සිටීමේ. දැන් මම කියන්නේ ඒක අපි පෙනී ඉන්නවා. හෙටත් පෙනී ඉන්නවා. මොකද රාජ්‍ය බැංකු වල තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි. එතකොට මහජන බැංකුවේ තියෙන්නේ මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි විතරක් නෙමෙයි මහජන බැංකුව වගේ ආයතන රාජ්‍ය බැංකු තමයි කුඩා හා මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට කර්මාන්තකරුවන්ට හෙටත් ණයක් දෙන්න තියෙන්නේ. හරි අපේ රටේ රාජ්‍ය බැංකු පද්ධතිය වැටුනොත් අනිවාර්යයෙන්ම සේවකයෝ විතරක් නෙමෙයි ව්‍යාපාරත් වැටෙනවා. ඒක වළක්වන්න බෑ. එතකොට ඒකට අදාළ කරන්න එපා කියලා අපි කිව්වේ. අදාළ කරලා අවදානම් ලක් වෙනවා කියන එක වැරද්දක්ද? ඒ බලපෑම නිසාම ආණ්ඩුව බැංකු වලට අත තියෙන එක නතර කරලා. මම කියන්නේ සරලව බලපෑමක් වුණා කියලා. මොකද අපි කටපියාගෙන හිටියනම් එහෙම. අපි සද්ද නැතුව හිටියනම් බැංකු වලටත් මේක ප්‍රශ්නයක් නෑ වගේ වෙන්න. අනිවාර්යෙන් කතා හැරෙන්නෙම කෙහෙල් පැලේ කන්න වගේ ඕකටම තමයි. මම හිතුවා දවස් පහ. මොකද අන්න ඒකයි මම කියන්නේ ආණ්ඩුව කරේ මොකක්ද දන්නවද? දවස් පහේ මොකක්ද එහෙම නම් කරේ? ඒක ආණ්ඩුව කියන්නේ. ඔය කියන රාජ්‍ය නායකයෝ රාජ්‍ය මුදල් ඇමතිවරු කියනවා අපි දවස් පහේ බැංකු පද්ධතිය මොකද කරේ කියලා. මොකද හේතුව සාමාන්‍ය සම්ප්‍රදාය තිබු දේශයන් දවස් 3ක් 4ක් වගේ තමයි දවස් 3ක් තමයි උපරිම බැංකු නිවාඩුවක් එන්නේ සාමාන්‍ය. මොකද හේතුව ලංකාවේ බැංකු කියන්නේ හුදකලා නෑනේ ජාත්‍යන්තර වෙළඳ පොළත් එක්ක නේද? අද ණයක් ගෙවන කෙනා, LC අරින කෙනා, මුදල් යවන කෙනාට ඒ අවස්ථාව දවස් 5ක් පහුනොදී ඒ වෙළඳ පොළ වෙන කෙනෙක් අතර යනවා. අපි ජාත්‍යන්තර ලෝකයක් එක්ක ඉන්නේ මේ. බැංකු වහලා රටක් පාවල දෙන්න බෑ. එතකොට ඒක කරපු එකේ ඉම්පැක්ට් එක බලපෑම මොකද්ද කියලා ආණ්ඩුව කියන්න ඕන. ආණ්ඩුව කරේ මම අද සාධාරණ විශ්වාස කරන සිටුේෂන් එක පැනික් කරා. ආණ්ඩුව හැදුවා සිටුේෂන් එකක් මහා භයානක තත්ත්වයක් ඇති කරනවා. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. අවසානයේ ආණ්ඩුවන් ප්‍රචාරය කරන්න පටන් ගත්තා. මේ හිමුණි නෑනේ. මොකද ඒක දැන් ගිහිල්ලා කියපු කට්ටිය බැලුවොත් එහෙම. දැන් මේක මුකුත් උනේ නෑනේ. ආ විපක්ෂ කිව්ව විදිහට මුකුත් උනේ නෑනේ කියලා කියන්නේ කවුද? අපි මුකුත් කියලත් නෑ. අපි කිව්ව දේ තමයි මේ ක්‍රියාවලියේදී බැංකු දින පහක් වහන්න ඕනි නෑ. එක. හරිද? මේක අනික මේ තරම් කඩිමුඩිය කරන්න ඕන දෙයක් නෙමෙයි. මොකද ණය ප්‍රතිව්‍යවකරණයේ විදේශ ණය ගැන තාම සාකච්ඡා මට්ටමින් නම් තියෙන්නේ. මේ දේශීය ණය ප්‍රතිව්‍යවකරණය අහවල් දවසට කලින් ගන්න ඉරිදත් පාර්ලිමේන්තුව අරින්න කියලා කවුරු හරි කිව්වේ නෑනේ. හදිස්සිය කොරෝනා වගේ නෙමෙයිනේ. මේක මහා සුනාමියා වගේ ප්‍රශ්නයක් ආවේ නෑනේ එක දවසින්දී. ඒතර ඒ එහෙම කරලා සිටුේෂන් එකක් හැදුවා ඒගොල්ලෝ. පරිසරයක් නිර්මාණය කරා. මේක මොකුත් වෙන්නේ නෑ. ඒකින්ද වෙච්ච බරපතල දේ අමතකුණා මිනිසුන්ට. මොකද බරපතල දේ? දැන් ඔයාමගෙන් අහන්නෙත් නෑ මේ ප්‍රශ්නේ. පාර්ලිමේන්තුවෙන් මූල්‍ය පාලන බලය සම්පූර්ණ තියෙන පාර්ලිමේන්තුවෙන් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමතිවරයා හැටියට ජනාධිපතිවරයා බලයක් ලබා ගත්තා මේ ක්‍රියාවලියේදී දේශීය ණය ප්‍රතිව්‍යවකරණයට කළ හැකි කළ යුතු ඕන දෙයක් කරන්න කියලා. මොකද්ද පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච අවසාන යෝජනාව? ප්‍රතිව්‍යවකරණ ක්‍රියාවලියට ප්‍රසස්ත කරන හැරි මොන හරි එකට පාර්ලිමේන්තුව ඕනත් නැහැ. පාර්ලිමේන්තුවට දාන්නේ සීල් එක ගහගන්නනේ. මෙන්න අපි පාර්ලිමේන්තුවේ අනුමැතියක් ගත්තා.
පාර්ලිමේන්තුවේ බහුතරයකුත් මේකට කැමති. නැතු මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච නීතියක් නෙමෙයිනේ. අර දැන් යෝජනාව සම්මත කරලා නිකන් අර සුබපැතුව වගේ මිස් එකක් දෙනවා. වැඩේ කරගෙන යන්න. හැබැයි මේ සුබපැතීම භයානක වෙන්නේ මේක නිසා හෙට අනිද්දාට ඕන දෙයක් කරන්න පුළුවන්. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කියන උද්දෘත පාඨය යටතේ ගන්න ඕනම තීරණයකට ලයිසන් එක දීලා තියෙනවා රනිල් වික්‍රමසිංහට. ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. දැන් මේක කවුරුත් කියන්න බලන්න නෑ නෑ යාට නෙමෙයි මේක. මේක ඕන මුදල්ම කියන එක දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය ගන්න නෑනේ. දැන් මේක කරන්නේ මේ මොහොතේනේ. මේ හැමදාම කරන්නේයක් නෙමෙයිනේ. මේක හැමදාම කරන්නේ නෑ. ඒක නිසා දැන් මේක තන්නි කරම පාර්ලිමේන්තුවත් නොමග යවලා. රටේ වෙන සිටුේෂන් එකක් හදලා. කරේ මොකද්ද? රනිල් වික්‍රමසිංහට මුදල් ඇමතිවරයා හැටියට වර්ධමානේ. අර මුදල් වලට බැංකු පද්ධතියට මම නම් අදත් ඒ සාධාරණකේ තියගෙන ඕන මට ඕන තරම් අපහාස කරන්න හේ බට ප්‍රශ්නයක් නෑ. බැංකු පද්ධතියට ඕනම තීරණයක් ගන්න පුළුවන් හිස් චෙක් එකකට අස්සන් අරගත්තා. පාර්ලිමේන්තුවේ. දැන් කියන්නේ මොකද්ද හෙට? පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙන එක. රනිල් එහෙම කිව්වත් අපි පිළිගන්න වෙනවා දැන්. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ ඕන හැටියට කාගේ හරි ඇඟේ ලෙඩේ ගහන්න මාර දක්ෂ මිනිස්සේ. එයා කියන මේක පාර්ලිමේන්තුව අනුමත කරලා තියෙන්නේ මට කරන් දෙන්නේ නැහැ. මම මේකට සම්බන්ධ නැහැ. මම බැඳුම් කරේ කියලා අපි දන්නෝනේ. බැඳුම් කර ක්‍රියාවලිය බැඳුම් කරේදී අර්ජුන මහේන්ද්‍රන්ව ගාන්ට හොදලා යවනකොට එයා කිව්වේ මොකද්ද? එයාට සම්බන්ධ නැහැ මේක. මේ පාර්ලිමේන්තු කමිටුවක් දාලා තියෙනවා. පාර්ලිමේන්තු කෝප් කමිටුව දාලා තියෙනවා. ජනාධිපති කොමිෂමක් දාලා තියෙනවා. මම සම්බන්ධ නැහැ. මම සුදනා. අර ඒ වගේම තමයි මේකත්. මොකද මේක මම විශ්වාස කරනවා ලංකාවේ ඉතිහාසයේ සිද්ධ වෙන බරපතලම මූල්‍ය අපරාධයක්. මේ සිද්ධ වෙන්නේ බරපතල මූල්‍ය අපරාධයක්. එක මහ බැංකු බැඳුම් කර ක්‍රියාවලිය හරහා සිද්ධ වෙච්ච එක. දෙක ජාත්‍යන්තර බැඳුම් කර නිදහස් කරන්න නොකළ යුතු වෙලාවක අජිත් නිවාද කබ්‍රාල්ලා නිදහස් කරපු එක. තුන මේ සිද්ධ වෙන අර්ථ සාධක අරමුදලට සිද්ධ කරන මහා අපරාධය.